සුබ දවසක් ඔයාල හැමෝටම. අද අපගේ ගවේෂණය වන්නේ චර්නොබිල් පිපිරීම සම්බන්ධවයි. මෙම පිපිරීම ඉතිහාසයේ විනාශකාරී හැරවුම් ලක්ෂයකට මඟ කියන ලදී. එහෙනම් මේ සුවිශේෂී වීඩියෝවෙන් චර්නොබිල් පිපිරීම ගැන සොයා බලමු. මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්න. 1986 අප්‍රේල් 26 වෙනිදා සෝවියට් සංගමයේ චර්නොබිල් නිෂ්ටික බලාගාරය ලෝකයේම කැළඹූ විනාශකාරී සිදුවීමකට මුහුණ දුන්නා. ආරක්ෂක පරීක්ෂණයකදී සැලසුම් දෝෂ සහ ක්‍රියාකරු දෝෂවල ප්‍රතික්‍රියාකාරක හතරෙහි දැවැන්ත පිපිරීමකට මුහුණ දුන් අතර විකිරණශීලී ද්‍රව්‍යද අධික වශයෙන් වායුගෝලයට නිරාවරණය වුණා. සීම අනපේක්ෂිත බල වැඩිවීමක් සිදුවන අතර ප්‍රතික්‍රියාකාරකයේ හරය අධික ලෙස රත් වීමෙන් වහලෙන් වාෂ්ප පිපිරීමක් පිට වුණා. මේත් සමගම පිට වූ විකිරණවලට නිරාවරණය වූ මිනිසුන් දරුණු රෝගාබාධ සහ පිළිකා තත්ත්වවලට මුහුණ දීමට සිදු වුණා. තවද ඒ ආසන්නයේ වැඩ කරපු සේවකයින්ට ඉතා වේදනාකාරී මරණයක් ළඟා වුණා. විකිරණශීලීවල ප්‍රබලතාවය නිසා ඇස් කන් සහ නාසවලින් රුධිරය පිට වූ අතර ඔවුන් මහලු ස්වරූපයකට ඉතා ඉක්මනින් වෙනස් වී මරණය කරා ළඟා විය. පිපිරීමෙන් පසු දිනවලදී සෝවියට් රජය විසින් වර්ග කිලෝමීටර 200ක පමණ ප්‍රදේශයක් ආරක්ෂිත කලාපයක් බවට පත් කළා. මෙම පිපිරීම නිසා මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ පරිසරයට දීර්ඝකාලීන බලපෑම් එල්ල විය. හරිත වර්ණයෙන් යුත් ගහකොළ දුමුරු පැහැයට හැරුණි. පිපිරීමෙන් පසු දිනවලදී බලාගාරය ආසන්නයේම නගර අමු සොහොන් බිමක් බවට දිස් වූ අතර මෙහි ශෝකජනකම කාරණය වන්නේ නිවෙස්වල ඇති කරන ලද බල්ලන්, පූසන්, ගවයන් සහ කුරුල්ලන් වැනි සතුන් වෙටි තබා ඝාතනය කිරීමයි. එයට හේතුව වන්නේ විකිරණශීලී ද්‍රව්‍ය පිටතට නොයෑමට වග බලා ගැනීමයි. චර්නොබිල් ව්‍යසනය ගෝලීය වශයෙන් දෝංකාර දෙමින් න්‍යෂ්ටික බලය සහ අවදානම පිළිබඳ දැනුවත් කරයි. එය මිනිසුන්ගේ වැරදි සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවර නොගැනීම නිසා සිදු වූ විනාශකාරී ප්‍රතිවිපාකයකි. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අමතක නොකර අපගේ YouTube channel එක subscribe කර අප සමග එකතු වන්න.